අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් එසල් ෆොටෝ YouTube channel එකට. ඉතින් අද කතා කරන්න ආවේ අපි සාමාන්‍යයෙන් කතා කරන ස්මාර්ට් ෆෝන් ගැන කතා කරන්න නෙමෙයි. අද වීඩියෝ එකෙන් අරන් ආවේ ස්මාර්ට් ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම මේක ස්මාර්ට් ෆෝන් එකත් එක්ක ටිකක් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි GLETEC 4500 LUX ස්මාර්ට් ලේසර් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න. කොහොමනත් මේක ආසන්න වශයෙන් රුපියල් 50000කට වඩා අඩුයි. ඉතින් ඒකින් දා ඔයාලා ගෙදර තියෙන ටීවී එක ටිකක් ලොකුවට බලාගන්න. එහෙම නැත්නම් අඟල් 200කට වගේ ලොකු කරගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් තමයි මේක. ඒ වගේම තමයි ඒවා පොඩි ඉඩ ප්‍රමාණයක ක්ලාස් එකක් කරනවා නම් මේක ඔන්න. ඒකටත් පාවිච්චි කරන්න පුළුවන් සහ ඔයා ඔෆිස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් ඒකටත් පාවිච්චි කරන්න පුළුවන් ඕල්ඩින් ප්‍රොජෙක්ට් එකක් තමයි මෙන්න මේ GLETEC 4K ස්මාර්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් කොහොම නමුත් මේක ගැන වැඩිදුර කතා කරන්න කලින් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. බොක්ස් එක ඇතුලේ මේක මිලදී ගන්නකොට ඔයාලට ලැබෙන්නේ මොනවද කියලා. කොහොම නමුත් ඔයාලට පේන්න ඇති මේක ටිකක් පොඩි බොක්ස් එකක්. හැබැයි ඉතින් මේ හැමදේම මේක ඇතුලේ තමයි තියෙන්නේ. මේක ඕපන් කරගත්ත ගමන්ම අපේ ප්‍රොජෙක්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකට ඇවිල්ලා තියෙන පවර් කේබල් එක, රිමෝට් එක, HDMI කේබල් එකක් තියෙනවා. ඒ වගේම තමයි AV කේබල් එකක් තියෙනවා. මේක ටිකක් පරණ ජාතියේ කේබල් එකක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම 3D glass එකක් වගේම මිනි ට්‍රයිපොඩ් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මිලදී ගන්නකොට අඟල් 200ක් ලොකු කරගන්න පුළුවන් ස්ක්‍රීන් එකකුත් අපිට මේ සමග නොමිලේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই දේවල් විතරයි සරලවම මෙන්න මේ බොක්ස් එක ඇතුලේ තිබ්බේ. දැන් අපි කතා කරමු මෙන්න මේ 4K ප්‍රොජෙක්ට් එක ගැන. ඉතින් මම මේ හැමතිස්සෙම ඔයාලට 4K කියන්නේ මේක ඇත්තටම 4K වීඩියෝ එකක් මේක ප්ලේ කරන්න පුළුවන් හින්දා මොකද ගොඩක් ප්‍රොජෙක්ටර් ඔයාලා දැකලා ඇති කලින් ආවේ මේ විදිහට 4S ප්‍රොජෙක්ටර්. හැබැයි මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකේ කියම නැත්තම් ඔයාලා මූවී එකක් බලනකොට 16:9 කින එක්ස්පෙක්ට් රේෂියෝ එකට ආපු ෆුල් HD ප්ලස් රෙසලූෂන් එකක් තියෙන ප්‍රොජෙක්ටර් එකක් තමයි මේක. ඉතින් ඒකින් හින්දා අපි ඉක්මනටම මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන බාහිර දේවල් ගැන පොඩ්ඩක් සරලවම බලමු. ඩිවයිස් එකේ උඩ තියෙනවා LED ලයිට් එකක්. මේක පවර් ඉන් කරාම බලා ගන්න පුළුවන්. ඔන් කරන්න කලින් රතු පාට සහ ඔන් කරාට පස්සේ කොළ පාටින්. ඒ වගේම තමයි රිමෝට් එක ළඟ නැති වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් කන්ට්‍රෝල් සෙටප් එක තියෙනවා. ඒ වගේම ලෝගෝ එක බලා ගන්න පුළුවන් වගේම මේ තියෙන්නේ අපේ ફોකස් වීල් එක. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලගේ අපි හැමෝම දන්නවා ફોකස් කරන්නේ මේකෙන් තමයි. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක සාමාන්‍යයෙන් ඔයා දුරකින් තිබ්බට පස්සේ බොඳ වෙලා පෙනේ. මේක එහාට මෙහාට කරකවලා ඕන විදිහකට මේ ફોකස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වීල් එකෙන් පුළුවන් ඔයාලා ප්‍රොජෙක්ට් එක ප්ලේස් කරන ඇන්ගල් එක අනුව ඩිස්ප්ලේ එක මෙන්න මේ විදිහට ඇල කරන්න. ඉතින් ඒකින් දා ඔයාලා හිතන්න කොළුවට උඩින් මේ වගේ ඇන්ගල් කරා කියලා. ඒකිනුත් අපිට පුළුවන් මේ වීල් එක කරකවලා කෙලින් කරගන්න සහ පල්ලෙහා ඉඳන් මේ විදිහට ප්‍රොජෙක්ට් කරාම මේ වීල් එක හරහා ඩිස්ප්ලේ එක කෙලින් ප්‍රොජෙක්ට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක ඉන්පුට්ස් ගැන කතා කරොත් මේ තියෙන පවර් ඉන් එක සහ බැක් එකේ තියෙන VGA ඉන්පුට් එකක් සාමාන්‍ය මේ දවස්වල හොයාගන්න බැරි දෙයක්. ඒ වගේම තමයි රිමෝට් එක වැඩ කරන්න පුළුවන් සෙන්සර් එක තියෙනවා. ඉතින් මේක පිටිපැසි විතරක් නෙමෙයි ඉස්සරහත් තියෙනවා. මොකද සමහර ප්‍රොජෙක්ටර් එක ඉස්සරහින් ඉඳන් රිමෝට්ලි කරන්න පුළුවන්. පිටිපැසි ඉඳගෙන රිමෝට්ලි වැඩ කරන්න තමයි සෙන්සර්ස් දෙකක් දාලා තියෙන්නේ. ඒ වගේම තමයි සයිඩ් එකේ බලා ගන්න පුළුවන් 3.5 mm හෙඩ්ෆෝන් අවුට්පුට් එකක්, AV අවුට්පුට් එකක් සහ HDMI පෝට්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද එකම වෙලාවේ ඔයාලගේ ඩිවයිසස් දෙකක් මේකට කනෙක්ට් කරන්න පුළුවන්. වගේම USB පෝට් එක හරහා මේකට ඔයාලට පෙන් එකේ දාලා වීඩියෝ එකක් බලන්න පුළුවන්. ප්‍රොටෝබල් හાર્ඩ් එකක තියෙනවා නම් ඒත් එහෙම පුළුවන් සහ USB සපෝට් කරන ඕනම දෙයක් ඉන් කරලා මේක හරහා අපිට වීඩියෝ එක ප්‍රොජෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඉන්බිල්ඩ්ම ස්පීකර් සෙටප් එකක් එනවා. ඒකෙත් සවුන්ඩ් එක මාරම හොඳයි. මුලින්ම මෙන්න මේ ඩිවයිස් එක සෙටප් කරගෙන බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට පවර් එක දීලා රිමෝට් එකෙන් ඔන් කරන්න තියෙන්නේ. රිමෝට් එකත් ගොඩක් සිම්පල් විදිහට හදලා තිනු ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද ඒකේ තියෙන පවර් බටන් එක සහ මෙනු සෝස් වගේම අපිට බේසික්ම කරන්න පුළුවන් දේවල් ටික විතරයි. ඉතින් ඔන් කරාට පස්සේ මේකට අපි මුලින්ම ඉන්ටර්නෙට් කනෙක්ට් කරගන්න පුළුවන්. මේකට ඉන්ටර්නෙට් කනෙක්ට් කරගත්තම තියෙන වාසිය තමයි මේකට කිසිම ඉන්පුට් එකක් නැතුව මේකේ තියෙන Android OS එක හරහා මේකේ තියෙනවා ඉන්බිල්ඩ් Android OS එකක්. ඉතින් ඒකින්ද මේක හරහා ඔයාලට පුළුවන් Netflix බලන්න, YouTube බලන්න සහ ඉන්ටර්නෙට් එක හරහා ස්ට්‍රීම් කරන්න පුළුවන් ඕනම සර්විස් එකක් මේක හරහා පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ඉන්පුට් එකක් නැතුව Wi-Fi විතරක්ම කනෙක්ට් කරලා. ඒ වගේම තමයි මේකට මොබයිල් ෆෝන් එක මිරර් කරන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් ගොඩක් ලේසියි. මගේ මොබයිල් ෆෝන් එකේ ගේම් එකක් ගහනකොට ටිකක් ලොකු ඩිස්ප්ලේ එක බලන්න කැමති කෙනෙක්ට ඒක මාරම අත්දැකීමක් වේවි. ඒ වගේම තමයි ප්‍රසන්ටේෂන් එකක් කරනකොට හැමතිස්සෙම ගිහිල්ලා පෙන් එකක් ගහන්න නැත්නම් කම්පියුටර් පාවිච්චි කරනවා වගේ පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මොබයිල් ෆෝන් එක කනෙක්ට් කරලා ගොඩක් ලේසියෙන් මිරර් කරගන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි ආසන්න වශයෙන් රුපියල් 50000ට වඩා අඩු මෙන්න මේ 4K ප්‍රොජෙක්ට් එක.
කොහොම නමුත් මේකේ 4K රෙසලූෂන් එක සපෝට් කරනවා හැබැයි මේකේ අවුට්පුට් වෙන්නේ ෆුල් HD විතරයි කොහොම නමුත් ඔයාලා හිතන්නකෝ 4K වීඩියෝ එකක් ඔයාලා ළඟ තියෙනවා කියලා හැබැයි මේකේ අවුට්පුට් එක තියෙන ෆුල් HD විතරයි හැබැයි 4K වීඩියෝ එකක් ඔයාලා පෙන් එකක් ත්‍රූ හෝ කම්පියුටර් එකක් කරා මේක ටින් කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ 4K වීඩියෝ එක මේක ප්ලේ වෙනවා ඉතින් ඒකයි මේකට කියන්නේ 4K ස්මාර්ට් ප්‍රොජෙක්ට් එක කියලා ඒ වගේම තමයි මේ ප්‍රොජෙක්ටරේ දැක්කපු විශේෂම කාරණාව මේකේ තියෙන ත්‍රෝ රේෂියෝ එක එහෙම නැත්නම් අපි කියනවා මේක ප්ලේස් කරන ඩිස්ප්ලේ එක වගේම මෙන්න මේක අතර තියෙන දුර සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති ෆිල්ම් හෝල් එක ගියාම ප්‍රොජෙක්ටර එක තියෙන ගොඩාක්ම පිටිපස්සේ ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් අපිට පාවිච්චි කරන්න බෑ ටිකක් පොඩි ඒරියා එක හැබැයි මෙන්න මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට පුළුවන් මීටර් 2.5 ඉඳන්ම පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ආසන්න වශයෙන් අඩි 7ක 8ක දුර ප්‍රමාණයක ඉඳලා ඔයාලට පුළුවන් මේකේ තියෙන සම්පූර්ණම රෙසලූෂන් එක එක්ස්පීරියන්ස් කරන්න. කොහොම නමුත් මමත් මේක පාවිච්චි කරේ මගේ කාමරේ තියෙන අඩි 10යි 10. නික අඩි 10යි 10ක කාමරයකට මට කිසි ප්‍රශ්නයක් නැතුව අඟල් 120 වගේ ප්‍රමාණයක් වෙනකම්ම මට මේක ප්‍රොජෙක්ට් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක මන් දැකපු මාර්ම එක්ස්පීරියන්ස් එකක්. මොකද මීට කලින් මම පාවිච්චි කරලා තියෙන ප්‍රොජෙක්ටර් සාමාන්‍ය ටිකක් දුර තියන්න ඕනේ. ඒකේ තියෙන ෆුල් රෙසලූෂන් එක එක්ස්පීරියන්ස් කරන්න. මම නැත්තම් මේකේ තියෙන ත්‍රෝ රේෂියෝ එක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් එහෙන් බලද්දී අඩුම දුර ප්‍රමාණකින් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් තමයි මෙන්න මේ ග්ලීටෙක් 4K ස්මාර්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් මේක ගොඩක්ම පාවිච්චි කරන්න පුළුවන් ඔයා ගෙදර සාලේ ෆිල්ම් හෝල් එකක් විදියට පරිවර්තනය කරනවා නම්. මොකද සාමාන්‍යයෙන් අපිට ආසන්න වශයෙන් ලක්ෂ එකමාරක් විතර ඕනේ අඟල් 55ක වගේ ඩිස්ප්ලේ එකක් ගන්න. හැබැයි මේකෙදි ඔයාලට පුළුවන් ආසන්න වශයෙන් රුපියල් 50,000ට වඩා අඩුවෙන් අඟල් 200ක ටීවී එකක් බවට පත් කරන්න. ඉතින් මේක මම දැකපු ගොඩක් විශේෂත්වයක් මේකේ තියෙන ත්‍රෝ රේෂියෝ එකත් එක්ක. ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් එකක් මිලදී ගන්නකොට විශේෂයෙන්ම බලන්න ඕනේ මෙන්න මේකේ තියෙන ලෑම්ප් එක ගැන. සාමාන්‍යයෙන් මීට කලින් ආපු ලෑම්ප්ස් ඔයාලා දැකලා ඇති. ඒවල තියෙනවා 2500, 3500 වගේ අගයක්. හැබැයි මේකේ තියෙනවා 4500 ලුමිනස් අගයක්. ඒ කියන්නේ මේක අපිට ගොඩක් හොඳ කොන්ට්‍රාස්ට් රේෂියෝ එකක් බලා ගන්න පුළුවන්. 4500ක ලුමිනස් අගයක් කියන්නේ එක මාරම හොඳයි. ඒ කියන්නේ ගොඩාක් අඳුරු තැනකම මේක ප්‍රොජෙක්ට් කරන්න ඕනේ නැහැ. පොඩි එළියක් තිබ්බට අපිට ගොඩක් හොඳ මට්ටමේ ෂාප් ඉමේජ් මේක හරහා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම කාමරේ කළුයි නම් ඉතින් හිතා ගන්නවත් බැහැ. මාරම ක්වලිටි අවුට්පුට් එකක් මේක හරහා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන ලෑම්ප් එකේ ආයු කාලය. සාමාන්‍යයෙන් මෙයාලා සඳහන් කරන්නේ මේකට පැය 50,000ක ආයු කාලයක් තියෙනවලු. ඔයාලා දවසකට මේ ප්‍රොජෙක්ට් එක පැය 10ක් පාවිච්චි කරෝදී ආසන්න වශයෙන් අවුරුද්දට පැය 3600ක වගේ අගයක්. ඉතින් එහෙම බලද්දී දවසට පැය 10ක් ගානේ අවුරුදු 13ක් විතර එක දිගටම කිසි ප්‍රශ්නයක් නැතුව මේකෙන් ඔයාලට වැඩ ගන්න පුළුවන්. අවුරුදු 13ක් කියන්නේ එක මාරම ලොකු කාලයක්. ඉතින් ඒකෙන් නම් සඳහන් වෙන්නේ ඇත්තටම මේකේ බල්බ් එක චේන්ජ් කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒකෙන් හින්දා මේ වගේ ගොඩක්ම ගොඩක් ගණන් අඩුවට ගන්න පුළුවන්. මේකේ තියෙන බල්බ් එකේ තියෙන ආයු කාලයත් ගොඩක් වැඩි. සහ මේක ගොඩක් කම්ෆර්ටබල්. ඔයාලට පේනවා ඇති තනිය අතින් හෑන්ඩල් කරන්න පුළුවන්. අසන වශයෙන් කිලෝ එකමාරක බරක් තියෙන්නේ. ඒ වගේම තමයි මේක ස්මාර්ට් ප්‍රොජෙක්ට් එකක් හින්දා ඉන්පුට් කිසිම දෙයක් නැතුව Wi-Fi through මේකේ තියෙන Android OS එක හරහා YouTube බලන්න ස්ට්‍රීම් සර්විසස් වලට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම බලනකොට මේ වගේ කම්ෆර්ටබල් 4K ස්මාර්ට් ප්‍රොජෙක්ට් එකක් මේ වගේ ගානකට එක මාරම වටිනවා මේකේ තියෙන බල්බ් එකේ තියෙන ලුමිනස් එක සහ ආයු කාලෙත් එක්ක. ඉතින් මේක මිලදී ගන්න අවශ්‍ය ලින්ක් සහ කන්ටැක්ට් නම්බර්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මම හිතන්නේ නැහැ ආසන්න වශයෙන් රුපියල් 50,000ට වඩා අඩුවෙන් මේ වගේ ඔප්ෂන් තියෙන ප්‍රොජෙක්ට් එකක් මීට කලින් කිසිම කම්පැනි එකකින් ගහලා ඇති කියලා. ඉතින් ඔයාගේ ගෙදරත් ෆිල්ම් හෝල් එකක් කරගන්න කැමති නම් එහෙම නැත්නම් ඔයා කරන ක්ලාස් එක ටිකක් වෙනස් විදියට කරන්න කැමති නම් එහෙම නැත්නම් ඔයා ඔෆිස් එකේ ප්‍රසන්ටේෂන් එකක් ස්මාර්ට් විදියට කරන්න කැමති නම් ඔයාට ගැලපෙනම ස්මාර්ට් ප්‍රොජෙක්ට් එක තමයි මෙන්න මේ ග්ලීටෙක් 4500 LUX කියන 4K ස්මාර්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් මේක ගැන මොකද හිතන්නේ කියලා මතක ඇතුව ඔයාලගේ දසුත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන පළවෙනි පාරටම මාට පුළුවන් පල්ලෙහා තියෙන අතපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL ෆොටෝ වෙතින් අපි හැමෝම ඊළඟ වීඩියෝ එකේ. Thank you.